සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්න ඕනේ අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක තුලින් මෙන්න මේ සම්බන්ධව කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කතාවත් එක්ක තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඔයා දන්නවා ඇති මේ වගේ කාරණාවක්. ඉතින් අපිට මේක අනිවාර්යයෙන්ම විශ්වාස කරන්නටම ලැබෙන විශේෂම කාරණාවක් විදියට තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම ඒකරාශී කරගන්නේ කියන කතාව අද අපි මතක් කළ යුතුම දෙයක්. අසේනි ගොඩාක් දුකෙන් ඉන්නවා ඉස්සරහට. ඇත්තටම මෙහෙම දුකෙන් ඉන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? ඉතින් අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන සාකච්ඡා කිරීමටත් පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියන කතාවත් එක්ක තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයාට මේ වෙලාවේදී කතා කරන්න උත්සාහ කරන්නේ. කොහොම හරි තවත් දෙයක් ගැන අපිට මෙන්න මේ වෙලාවේදී කතා කරන්නට ලොකුම අරමුණක් තියෙනවා. ඔයා දන්නවනේ අසේනිට සෙමිනී ගොඩක් ආදරෙයි තමයි. හැබැයි ඒ වුණාට දේශපාලන බලය තිබුණොත් තමයි සතුටින් ඉන්න පුළුවන් කියන එක මේ කට්ටිය විශ්වාස කරනවා. ඉතින් මේ පවුලටම සල්ලි ගොඩක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම විවාදයක් නැතුව පිළිගන්න ඕනේ දෙයක්. හැබැයි ඉතින් කොච්චර සල්ලි තිබුණත් මේ කට්ටිය සල්ලි තියෙන විදියට සතුටින් විනෝදෙන් ඉන්න පුළුවන් කියන කතාවවත් විශ්වාස නොකරන එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ විදියට මේ වෙලාවේදී කතා කරන්න වෙන්නේ කියන කතාව ගැනත් මම මේ වෙලාවේදී ඔයාව මතක් කරලම පෙන්වන්න සූදානමක් තියාගන්නවා කියන කතාවත් එක්ක තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන ප්‍රධානම කාරණය බවට පත්ුනේ කියන කතාව අපිට මේ විදියට මතක් කරලා දෙන්නටත් අවස්ථාවක් තියෙනවා කියන කතාවත් එක්ක අපි මේ වෙලාවේදී බලාපොරොත්තු දල්වගෙන ඉන්නවා. කොහොම වුණත් ඇත්තටම අසේනේ දැන් මේ දවස්වල දුකෙන් කල්පනා කරමින් කර කියා ගන්න දෙයක් නැතුව තමයි ඉන්නේ කියන කතාව ගැනත් අපිට මෙතනදී සිහිපත් කළ හැකිව තියෙන කාරණයක්. නමුත් තවත් දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබිය යුතුම තමයි. ඒ ගැන අපි සාකච්ඡා කළ බලනකොට මෙන්න මේ කාරණාව මේ විදියට විශේෂයෙන්ම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් ලැබෙන්නේ කියන කතාව. මම මේ මොහොතේදී විශේෂම දෙයක් විදියට මතක් කරලා පෙන්වන්න ලැබයක් ගන්නවා. කොහොම වුණත් සේමිනේ කියන්නේ දැන් අඳන්න දෙයක් නැහැ. හොඳ මහත්යෙක් ලැබෙන්න යන්නේ. ඒ වගේම තමයි අසේනිට දැන් කැමතිම රස්සාවත් ලැබෙන්න යන්නේ. ඒ විතරක් නෙවෙයි අසේනි ගොඩාක් වාසනාවන්තයි කියන කතාව මෙතනදී පැහැදිලි කරලා දෙනවා. නමුත් අසේනි මෙතනදී කියන්නේ මගේ ඇති වාසනාවක් නැහැ කියන කාරණාව සම්බන්ධයෙන්ුයි. ඇත්තටම කියනවා නම් අසේනිට මෙතනදී කියන්න තියෙන එකම දෙයයි ඒක අපිට මෙන්න මේ වගේ විදියකින් පැහැදිලි කරන්න ලැබුණොත් කල්පන වගේ කෙනෙක් වඳිනවා කියන්නේ තමන්ගේ තින් අසාර්ථක භාවය කියන එක ගැන මෙතනදී මතක් කරලා දෙන්න.